එක ගේවුස් කියල හැඳින්වා. තොර මේ වගේ තුනක් හතරක්කාවා ඒ අවස්ථාවදි විශේෂයෙන්ම තුන්වෙනි හතරවෙනි අවස්ථාවල්දී ඉතාමත්ම අධිකව මේ රෝගීන්ගේ සංඛ්‍යාවන් වැඩි වුණා. ඉතින් මේකත් එක්ක රෝහල්වල අධික තදබදයක් ඇතිවෙන තත්ත්වයක් ආවා. ඉතින් මේකෙදි අපි දැකපු දෙයක් තමයි සමහර වෙලාවට මේ එන රෝගීන් සමහර වෙලාවට ඒගොල්ලෝ එන්නේ ප්‍රමාද වෙලා. සමහර වෙලාවට රෝහල්ගත නොකළ යුතු අය ඒ ගැන නිසිය වෛද්‍ය උපදේශයක් නැති නිසා කොවිඩ් පොසිටිව් කියලා දැනගත්තාම රෝහල්ගත වෙනවා. ඉතින් මේ ප්‍රශ්න කිහිපයටම අපි ලොකු විසඳුමක් විදියට දැක්කා මේ 247 සේවාව. මොකද අපිට එක අවස්ථාවක් ආවා මේ රෝහල් තදබදය නිසා රෝගීන් ඇතුළු කර ගැනීම පවා අපහසු වෙන තත්ත්වයක් ආවා. මං වැඩ කරන රෝහලේ විතරක් නෙවෙයි අනිත් බොහෝ රෝහල්වල. එතකොට මේ තත්ත්වය මගහැරගන්න මේ 247 සේවාවෙන් වෙච්ච සේවය ඉතාමත්ම වැදගත්. ඒතර ඒකෙදි කරපු ප්‍රධාන දේ විදියට අපි දකින්නේ මේ රෝහල් ගත විය යුතු අය තෝරා බේරලා ඔවුන්ට උපදෙස් දුන්නා රෝහල් ගත වෙන්න මේ අවස්ථාවේදී කියලා. එතකොට අපිට එතනින් එක පැත්තකින් කෙනෙක් ලෙඩෙක් ප්‍රමාද වෙලා රෝහල් ගත වෙන එක නැවතුණා වගේම රෝහල් ගත වීම අනවශ්‍ය අවස්ථාවකදී රෝහල් ගත වීමේ කාරණයක් වැළකෙනවා. ඒ වගේම ඒ රෝහල් ගත නොකරන කෙනෙකුට ආපහු උපදෙස් දෙනවා මේ ප්‍රශ්න එනවනම් මුල ආපහු කතා කරන්න. එතකොට ආපහු පුළුවන් බලලා ඔය රෝහල් ගත වී යුතුද කියලා කියන එක තීරණය කරන්න කියලා. ඉතින් ඒ නිසා එක පැත්තකින් රෝගීන් අසාධ්‍ය වෙලා රෝහල් ගත වෙන එක නැවතුණා වගේම අනවශ්‍යව රෝහල් ගත වීමත් නැවතුණ නිසා තමයි අපිට හැකියාව ලැබුණේ මේ 247 සේවාවේ සම්බන්ධීකරණයත් එක්ක මේ රෝගීන් කළමනාකරණය පහසුවෙන් කරගන්න. මේක අපි දැන් සෞඛ්‍ය මාධ්‍යංශයේ වැඩ කරන වෛද්‍යවරු මේකට කෙලින්ම දායකත්වය දැක්වේ. ඒ වගේම අපිත් සමග හැම විටම සම්බන්ධීකරණයකින් තමයි මේ 247 සේවාව පැවතුනේ. ඒ නිසා අපිට ඉතාමත් පහසුවක් වුණා රෝහල්වල වැඩ කරන වෛද්‍යවරු විදියට ඒ රෝගීන් කළමනාකරණය කර ගැනීම, විශේෂයෙන් මේ රෝගීන් අධික වෙච්ච අවස්ථාවලදී. ඇත්තටම දැන් පහුගිය දිනවල අපි නැවතත් දැක්ක මේ රෝගීන්ගේ වැඩිවීමක්. ඒතර ඒ අවස්ථාවේදී මම මහාචාර්ය ඉන්දිකට කතා කරලා කිව්වා මේ දැන් ආපහු වැඩි වෙනවා, ආපහු මේ 247 එක ඇක්ටිවේට් කරොත් හොඳයි නේද කියලා. ඇත්තටම මේ ඒ වෙනකොටත් මහාචාර්ය ඉන්දික මොම්පිටෙල් එකත් එක්ක කතා කරලා ඒ ක්‍රියාමාර්ගය අවශ්‍ය ක්‍රියාමාර්ග පටන් අරගෙන තියුනේ. ඉතින් මොකද දැනටත් අපි දන්නවා දැන් රෝගීන් සංඛ්‍යාවන් වැඩි වෙනවා. ඉතින් බොහෝ විට තියෙන බය නිසා රෝහල් ගත වීම අපි දකින්නම සිද්ධ වෙනවා සමහර අවස්ථාවලදී. ඉතින් මේ අයට නිසි උපදෙස් දීලා අවශ්‍යය රෝහල් ගත කිරීමේ කාරණේ සිදු කරන්නට පුළුවන්. ඉතින් ඒ දේ ඉතාමත් වැදගත් වෙනවා. එක පැත්තකින් අපිට ජීවිත බේරා ගන්න, අනිත් පැත්තෙන් දැන් තදබදය වැඩි වුණාම රෝගී කළමනාකරණය අපහසු වෙනවා රෝහලක. ඒක ඉතාමත්ම දැඩි ප්‍රශ්නයක් වේගෙන ආව මේ රෝගීන්ගේ සංඛ්‍යාවත් වැඩි වෙනකොට. ඉතින් ඒක නිසියාකාරයෙන් කළමනාකරණය කරන්න මේ 247 සේවාවෙන් කෙරුණ කාර්යභාරය ඉතාමත්ම විශිෂ්ටයි.